සෝ අයිබන් දරනේ වාට මම කලින්පාඩමෙන් කිව්ව මත ඇති මෙතන මේ ලක්ෂ සීයටනකම් අපි ගණනය කරන විදිේ වාට ම කිව්වා රි එතකොට ලක්ෂ සීයටනකම් ගරනය කරන්නකොට වාට මම කියල් උන්න කටිකරමයක් කොහොමද ලක්ෂ සීය කියනක හරිරි ලක්ෂ සීය කියනක කොහොමද අපි හරියට කියවගන්න පුළුවන් කියලා හරි වංවාටක මනසිං මේ බිදු හතර වංකරගන්න උත්සාහත් දෙන්න කියලා හරි එතකොට මේ බිදුු හතර මේ තියරෙන කොටස්වාලට කියවෙනවා මාන් කියලා එතකට මෙතනින් මෙහ පැත්ත කොටසතින දහ නිසාවාල්ට මෙතන කියවෙනවා චොන් කියලා එතකොට වාල දන්නවා ලක්ෂසීයට අපි කිව්වේ චොන් මාන් කියලා හරි ඊළඟට මම ි පොටිංකාලට මේගේ ඇතුළට යන්නන්නේ නෑහරි යාල දන්න දැ පොටි සංක්‍යයා කහොමද න්න එක ඒ මේ මාන් කියනක සොන්මාන් කියනගේ එකතු වෙන්න තමයි මෙතැනදි වෙන්න ඕන් හරි හරේ ඒක නිසා මං මෙතන ගන්නම් මේ දාහ ගුණාකාරවලින් හරි මෙතන දැම්මේතියෙන දදාහනේ ඒ දාහෙ ගුණකාරණවලින් යන කොට වානට මේ ලක්ෂ සීය කියන එක ලක්ෂ දෙසීය වෙන්න කොහොමද හරි ලක්ෂ දෙසය වෙන්න කොහොමද කිය එක මම් මෙතන දි කියන්නම් මේ කොටසාපේ දෙක ගුණකි මෙතන දාහ කියන කොටස එනවා මේ බිදුු හතරත් එක්ක ඒගැන දෙක ගුණ කිරීම ලක්ෂසිගිය කියලා කියන්නේ වාලට එනවා මෙතන දී චොන් කියන එක දෙකෙන් ගුණ උනහම ඊ චොන් මෙතන බිදුු හතරට අපි කිවවා මාන් කියලා එතකොට ඊ චොන් මාන් කියලා අපට කියන්න පුළුවන් මෙතනද ලක්ෂ දෙසයට හරි ලක්ෂ දෙසීය හරි දො මෙතන හැදන්නේ ලක්ෂ දෙසීයක් හරි ඔන්නයාකාරයට ඒඟට අපේ ලක්ෂ තුන්සීයටහරි ලක්ෂ තුන්සීයට අපි කියනවා හරි ඔන්න බලන්න හරි ලක්ෂ තුන්සීයට යද්දී වාට පුළුවන් මෙතන න් කියනගෙන් බෙදාගඩ ළඟට මෙතන දිවාලට මතකයි කොහොමදාව කියලා තුනේ ගුණාකාරය දාහේ ඒයන්නේ සම් චොන් මෙතන මාන් හරි එතකොට සම් කියනගත්තෙක්ක මෙතන චොන් කියන ගැවිල්ලදීවා තුන්දාහක් හරි මාන් කියන කොටස මෙතන ටැවිල් ලතිනවා සම්චොන් මාන් කියලා දැකනේද සම්චොන් මාන් කෙල අප කියනවා ලක්ෂ තුන්සීයට ඊළඟට ලක්ෂ හාරසීය කියනෙකට අපි ගන්නවා මෙතනදී සා චොන් මාන් කනෙක සාචොන්මාන් කනෙක් ගන්නවා අපේ ලක්ෂ හාරසීයක් කියද්දී හැරි මෙතනදී එතකොට මාන් කියෙන වාල දන්න මෙතැන බින් අතර වගුණ මෙතන ති හාරදහට අපි කියවා සාචොන් කියලා ඊළඟට අපි ලක්ෂ පන්සීයක් කියලා කියනකොට හරි ලක්ෂ පන්සයක් කියලා කියනකට වාල දන්නවා මෙතන මානවලි වගුණ මේක මෙතන පන්දහ අපි කියනවා ඕචොන් කියලා හරි මෙතනද අපි පන්දහට කියනවා ඕචොන් කියලා ඕෝචොන් කියලා ඒකට එකතු වෙලා තියෙනවාමේ කියටස ඕචොන් මාන් කලා කියන්න කොට වාලදන්නවා ලක්ෂ පන්සීයක් හරි ඒන්නේ කෝටි පහක් හරි ලක්ෂ පන්සයක් අප කියරවා ඕෝචොන් මාන් කියලා ඒකට අපි යන්නේ ලක්ෂ හයසයක් කියලා කියන්න කොහොමද හරි ලක්ෂ හයසයක් වෙන්න කොහොමද කියලා හරි ම මනසි මෙතන වෙන් කරගන්න කියලා බිදුු හතරෙන් කොට මෙතන वाල පවාතින්නේ හයදායි ඒයන්නේ අපි කියනු හයදාහට යුක්චන් කියලා वाලදාන්නවා හරි यක්ොන් ඒකටක තුවෙලා තිනවා මේ බंदදුු හතර කියන කොටසි අපි කියන मान කියන කොටස එකො यුක්න් माන් කියලා කියන අපේ ලක්ෂ හසියට ළඟට අපි ලක්ෂ හත්සීය කියන එක ගත්තොත්. හරි මෙතන මානනලි වගුණා මෙතන හද්දට අපි කියනවා චිල්චොන් කියලා ඒකටකතු වෙලා තියෙනවා මාන් කියන එකරි මාන් කියන එක එක තුුණා මෙතනදී එතකොට චිල්චොන් මාන් කියලා අප කියනවා ලක්ෂ හත්සීයට හරි. ඔන්නොයාකාරයට තමයි මේ ලක්ෂ ගනම් වාලට ගණනය කරන්න පුළුවන් වෙන්න හරි සැම් බලන්ට දැන් සෑහන දුරකට වාල මේ ගණනය කිරීම අරගෙන ගිහිලති නවා හරි ත වාලටම පුදුම වෙයි හරි වාලට කොරියානු භාෂාවෙන් මෙච්චර දුනට ගණන් කරන්න පුළුවන් හැකියාව ලැබුණන කිය හරි ඔන්න බල හරි මෙතන මාන්වලි වෙෙන් කරගත්තා අටදාහට අපි කියනවා පල් චොන් කියලා පල් චොන් කියලා හරි අටදාහයි ඒකට අප එකතුකු නොමන්න මේ බිංඩු හතරේ මාන් කියන කොටස පල්චොන් මාන් කියලා අපි කියනවා ලක්ෂ අටසීයට ඒළඟට ලක්ෂ නමසීයට ලක්ෂ නමසීයට අපි කියනවා මෙත මා කරදා ගත්තා හම කූචොන් කියලා කියනවා අප නමදාහට හරි. කූචන් මාන් කියන කොටස මෙතන ද එකතුවා එතකොට වාල්ට මෙතන නවා කෝචොන් මාන් කියලා ලක්ෂ නමසීයට ඔන්න දැන් කෝටි නමයක් තමයි මෙතනති ඔන්න බලන්න ඊළගට මොකද වෙන්න කියලා හරි ඔන්න බාන මංවාට විශේෂ කරුණම් මෙතන දක කියන්න ය ඔන්න ලක්ෂ නමසීය කියලා තියෙනක දැන් අපි ලක්ෂ දාහට හරි ලක්ෂදාහට යනවා මෙතැන දිවාලට පේනවා. බින්දු හතර වෙන්කර පොහම තව බින්දු හතරක් මෙතනේ නෝ. හරි දැන් මමවාලන කලින්කිුවන මෙතන මාන කියලා කියවන්නේ කියලා. රි දැන් මෙතන මාන්මාන් කියෙලා කියවෙන්නේ වාල මතක තියාගන්න ඕේ දැන්ඔන්න අපි කියන එක වෙනස් වෙනවා. බින්දු අටමා්‍යක තියාගන්න දැන් හරි මේකට අපි කියනවා ඕක් කියලා. මේකට අපි කියන ඕක් කියලා හරි ඕ ඔක් කියලා කියනවා කෝටි දහයට ලක්ෂ දාහට හරි ඔන්න දැන් සාමාන්‍යින් හරි කොරයාවිදිී වාලට ඕක් කියනවට වඩා මෙතන එක තිෙන නි හරි ඔන්න බාන තැන් ඔත්චරවෙලා මේ යෙදුන්න නෙද අපි ඉද්දස් එකසීය කියලෙනකොට අපි ඉල් කියලා යෙදදුවිෙනෑ හරි හැබැයි මෙතරනවාල මතක තියාගඩ ඕක් වල්ට යනකොට එ කෝටි දහයක් කියලා කියවඩ මෙයාලා මේක ඉදිරියට යොදනවා ඉල් කියන එක ඕ කියන එකත් එ මේක යාලට කියවෙනවා ඉරෝ කියලා හ ඉරෝ කෝටි දහයක් හරි ඔන්න බල හ ඉරෝක කියලා කියනවා කෝටි දහයට හ ඊළඟට හරි වාල ගත්තොත් එහෙම මෙතන ඉරෝ කියන එක බින්දු අට හරි මතකතියාගන්න ඕනේ මෙන්න මේ ඕ කියන එකට එතකොට මේ බිදුු අට කියවෙන්නේ ඕෝක් කියලා. ඉල් කියීෙනෙක යාලට පේනවා පලවෙනියට ඇවිල්ලා තියනවා. හරි දැන් මොකදවෙන්නේ ඔන්න බහන්න වාට තවායිඩ එකක් මදුුන්නේ. දැම් බිදු අට කියන්නේ ඕ කියලා. හරි? ිදු අට අඩුුණු ගම මොකද වෙන්නේ මාන්කේඩිගේ වංකල් අපිමේටික වෙනම කියවඕන හරි දැ බිඳදු හතර හතර දෙකක් අටවිච්චගමක් මොකද වුණේ බිදු අටටකම අපි නම කියන්නේ ඕක් කියලා හරි දැන් මෙතන ස්සරහ තියෙන සංඛ්‍යාවලට ඕන විදිකට කලින් වගේ වෙනස් වෙන්ඩ පුළුවන් හරි මේක එක වෙඩ පුළුවන් පහ අට නමය දහය වඩ පුළුවන් හරි සයවෙඩ පුළුවන් දාහවෙෙන්ඩ පුළුවන් ඕනම සංකඛ්‍යාවක් මෙතිගේ හට වැඩි වෙන්ඩ පුළුවන් අපි මේ සංක්‍යාවට ගෙන ගත්තා මුහොදර ඇැති. හරි මෙතන තියෙනවා කෙලිම ලක්ෂ දාහට හරි ඊරෝක්. හරි ඊළඟට අපි බැරිවෙලා හරි මෙතන හරි ලක්ෂ දිදහකේ ලි ගත්තොත් මෙතන වාල දන්නවා දැවෙනස්සිෙන්දම කද කියලා දෙක්ක ගුණ කිරීම මෙන්න මේ හරි. ංකාව හරි ඒන්නේ ලක්ෂදාහ ගොුණකිරීම දෙක එතකොට වාල්ට මෙතන නවා මෙතන බින්දුවටෙන් මම කිවදාගන්න කියලා මෙතන දෙවරක්ක ඇතකොට මොද වෙන්නේ දෙකයි කියලා කියන්නේ ඒ මේ බිින්ුව අට වාට කියන්න කියඹම කිව්වා ඕක් කියලා එතකොට ඒ ඕෝක් කියලා කිය වෙනවා ලක්ෂ දෙදාහයි කියලා කිය ඇද්දිී හරි ඔන්න යවි දිහට තමයි පවාල්ඩ මෙතිනින් හාට සමෝක් සාෝ ඉළඟට ඕක් යුගෝක් චිරෝක් පරෝක් හරි කෝක් කියල යන්නේ හරි ඉළඟට ශිබෝක් හරි ඒවිදිට දිගටම යනවා සංඛ්‍යයාටික දැන් මේ සංකයාගෙන ගත්තාවයාලට හොඳට මැති හරි මේ තෙ කියවන්නට පුළුවන් කල්ල යන වලට සාමාන්‍යයෙන් කොරයාාව තින ඕන සංඛ්‍යාවක් කියවගන්න පුළුවන් හරි ගණය කිරීම ද්‍යප සාමාන්‍යෙන් ඕනම සංඛ්‍යාවක යාලට පුළුවන් කියවගන්න මේ සංක්‍ය ආශ්්‍රිතව හරි මංවාලට පොඩි අවබෝධයක් දෙන්නම් මේ තියෙන සංකයාටික හරි මම දැම් මෙතන තියෙන වාලන ලක්ෂ දාහනේ හරි කෝටිදාය හරි කෝටි සීයට යනකම් ලියවෙන විදිිය මමනිකං සාමාන්‍යල් එල පෙන්න්නන්නම් වාට එච්චර දුරට හරි ගොඩාක් දුරට වායාලට ඒටිකල් ියන්ඩ වශ්‍ය වෙන්නේ හරි හැබැයි මම උදාහරණය දේරණ නිකං සාමාන්‍ය සරලබ මවාල්ල ඒල පෙන්න්නම් කොහොමද වෙන්න කියලා හරි දැම් මෙතන තියෙන වාලට පේනවා කෝටි දහය හරි මමකිව්වා කෝටි දහයට කියන්නේ හරි පලවෙනියටම ඉරෝග කියලා හරි ඉරෝක මම කිව්වා ඉල් කියන එක හරි මෙතන ඉල් කියන එක අරගෙන මේ බින්දු අට වෙනුවටවාට ඕෝ කිය එක දාන්න පුළුවන් කියල. හරි ඊඟට ඔන්න බලන්න මෙතනදී මම හරි සම්පූර්ණ ගත්තොත් හරි මෙතන සම්බූර්ණ ගත්තත් ලට මෙතන බින්දු අටට අපි කියනවා ඕ කියලා ඊඟට මෙතන දෙකට අපි කියවා ඒ කියලා එතකොට ඊයෝ කියන එක වාඩ මෙතනද කියවෙනවා හරි ඊළඟට අපි ගත්තොත්ෙම හරි ලක්ෂ තුන්දාහයි හැරි ලක්ෂ තුන්දහ කියලා කියන්නේ කෝටිත්ති හයි අපි ගත්තොත් මෙතන මේටිකට අපට කියවෙනවා ඕ කියන එක ඕ කියන එක මෙතන ඕල දන්නව මේ තියන්නේ සම් කියලා එතකොට මේ සම්කය එක අල්ම යන්න මේ ඔයන්නත්ත එකතු ලකිවා සමෝක් කියලා සමෝක් රි මේක කියවෙන්න වාලට ඉරොක් කියලා ඉරොක් ඊයෝක් හරි ඒයෝක් හරි? ඒ ඔක්කේ ලකිවක් කමනන්න යෝකෙ ලකිවත් කමන්න ඒෝක්කෙ මයි සාමාන්‍ය ව කියවෙන්නේ. මෙතනද සමෝක් සමෝක් ඊළඟට අපි රි කෝටි හතලයක් කෙලපි ගත්තොත්. මේසා ඕ කෙනවා හරි සා මෙතන හතර. බිින්දු අට අප කියවා ඕ කියලා හරි ඕ කියලා කියනකොට මේ අපිට කවෙනවා සාෞ කියලා සාෝක් හරි ඉළඟට පහ අපි ගත්තොත් හරි ඔයා ආකාරයට අපිට මෙතන පහට අපිට කියන්න පුළුවන් ඕ කියලා හරි මෙතන කියන්න පුළුවන් ඕ කියලා මෙත බිඳවා අටට වාලට කියනවා ඕ කියලා පහට ඕ මෙතන ඕ ඕ කියලා රි ඕ ඕෝ හ ඔන්න ලක්ෂ පන්දාහයි ඒගැනේ අපි කියනවා කෝටි පණක් හරි ඊඟට අපි ගත්තොත්තහම කෝටි හැටකට හරිි ගත්වොත්ේ මෙතන වාලට බින්දු වටර කියෙනවා ඕ කියලා හරි මෙතන හයට වාලට කියන්න පුළුවන් කෙලිම්ම යුක් කියලා අන්න මෙතන කියවෙනකොට අල්කායන්න මෙතැන්න ග ග වෙලා ග ඕොත් එක් එකතු වෙලා මේක කියවන්න වාලට යුගෝක් කියලා රි යුගෝක් රි ඊළඟට අපි ගත්තොත් එහෙම හරි ලක්ෂ අ කියන්නේ අපි කියන කෝට හැත්තවක් කියලා අපි ගත්තොත් මෙතන චිල් කියනෙක ලට පේනවා තියෙනවා ඉට මෙන්න මේ බින්දු අට මමකිවවා ඕ කියන එක දාන්න කියලා එතකොට මෙතන නොවාලට චිරෝ කියලා චිරෝ කියලා කියවෙනවා රි චරෝ හේතුමකද මේ ර කියන එක මෙතැන්ඩ ගිහිල්ලා පෝත්ත එකතුවෙලා තමයි කියවෙන්නේ ඊළඟට අපි ගත්තොත් එහෙම හරි හරි මේ විදිහට කෝටේ අසුව අපි ගත්තොත් වල්ට මෙතන කීවෙනවා පල් කියලා හරි පල් කියලා ඒත් එක්කම මෙතන බිදු වටට කිවවා ඕ කියලා රි එතකොට මෙතන වහලට කීවෙනවා පරෝක් කියලා පරෝක් හරි පරෝක් හරි විදියට පරෝක් ඒළඟට අපි ගත්තොත්තෙම හරි අපි ගත්තොත්තේම හරි හරි බිදුු අට බිදුු අටට අපි කියනේ ඕ කියලා හරි මෙතන තියන්නේ කු කියන නමේ කියන සං්‍යාව අපිට මේක කියනවා කෝ කියලා හරි හරිෝ එතකොට वाලා මටික දැනගෙන හිට බාම හොඳර මැති මෙතන කූ කියන එක මකොද වෙී ළඟට මෙතන දහය වෙලා හරි ඔන්නොයා කාරයට හරි මෙතන දී කෝට සීට යනවා හරි කෝට සීට යදි මොකද වෙන්නේ මෙතන බිදු අටට අපි කීනනේ ඕක කියලා හරි දටමගේ වාට මක් කරගන්න කලා ඕ කියලා මෙතන දහයට අපි කියන්නේ ශිප් කියලා එතකොට මං මේක මෙතන වර කරන්න ශිබෝක් කියලා හරි අපි කියනවා හරි ිබො කියලා අපි කියනවා කෝටිීයට ඇති දැ වාල්ට පුළුවන් මේවිදිටම තවඔන්න තව කරන ගන්න පුුවන් හරි දැන් මෙතැන් න එකංවාල දන්නවා කොහොමද හරි. ීන සංඛ්‍යයා ක්‍රමේයට හරි චීන කමේයට අපි ගණනය කිරීම කරය කියලා හරි දැන් වාල මේ ක්‍රමටික පුළුවන් තරං හරි ගනල් ලියලා හරි වාල සංක්‍යයා ලියල ලියලා ලියලා හුරුුවෙන්ඩ වනේ හරි කොයි වගේද මේ සංඛයා කිය වෙන්න කියනෙක් ගැන ඊළඟට වාල ලියන්ඩ පුළුවන් එතකොට සාමාන්‍යයෙන් පොතක තියන වර්ෂයක් ගත්තෝ එහමනැත්ත අපි ගානක් කදනකොට හරි තියෙන ඕනම සංඛ්‍යාවක් යාල අරගෙන කියවන්න උත්සාහයේ දෙන්න එතකොට ගල්ට පුළුවන් වෙනවා මේ සංඛයා කියවන්න. හරි අනි නිතරම වාල මන්තාව පාඩංකන්න ලේසි ක්‍රමයක් කියන්නම්. මුල්ල ඉන්ද ලගත්ත. හරි එකයින්දල සීයට යනක ලා හැමවෙලේම හරි වාල්ට පුළුවන් හැමවෙලේම එකයිඉන්දල සීයට යනකං කියවන්න උත්සාහයකේදේ. හරි ඒළඟට සන්NCීය කියවන්න උත්සාහැකගේ දෙන්න දාහෙන් දාහා. දහ දාහෙන්ද දහ කියවන්න උත්සාහයකඒ දෙන්න තනියම කොහොමද මේ සංඛ්‍ය නිර්මාණය වුණේ කියනෙක් ගැන හොදර හිතල බලන්න එතකොට ආල්ට තමන්ටම පුළුවන්. හරි වෙනකිසි කෙනෙක්ගේ ආධාරයක් උපකාරයන්න ඇතුව වාලට පුළුවන් තනියෙන් මේවා ගොඩ නගාගන්න හරි මටත් ඕන වාලට අන්නේ හැකියාව හරි ඉස්මතු කල්ලා වාලගේ ඇතුළෙෙන් කොසලතාවේ මතු කරලා දෙන්න හරි හරි. එතකොට ඔන්නය ක්‍රම වාල මම කියල දුන්නු ඒ ලේසික්‍රම මතකතියාගන්න හරි ඒවලින් වාලට පුළුවන් පහසුුවෙන්ම මේ කොටස් තේරුම් ගන්න හරි මම වාලට මේ පාඩම දැන් මෙතනින් ගණනය කිරීම අවසානයිනනි හරි මං වාලට කියන්නම් ඔයාලා මේ වෙනකං ඉගෙන ගත්ත මොවාල කියන එක පිළිබඳව හරි ඔන්න බලන්න. හරි වාල වැඩි දෙයක් ඉගෙනගෙන නෑ ඉගෙනගත්ත සියලුම දේවල් මම්බදන ලියලපන්නනවා කෙටි එම්ම ඔන්න බලාන්න. හරි වාලා ඉගෙනගත්ත ඉස්සල්ලම බින්දුවට කියන වචන යොම් එහෙම නැත්තම් කොන් කියන එක හරි ඊළඟට වාල මතකතියාගන්න ඔන්න ඉගෙනගත්ත කොටස්ටික. හරි එකටාපිකිව්වා ඉල් හරි ඊළඟට දෙක ඊ ඊඟට තුනටාිකිවා සම් හතටට කිව්වා සා කියලා හරි පහට කියලා කි්වා පි ඕ කියලා හරි ඔන්න හයට කිව්වා යොක් කියලා මතගයිනයද එතකොට හතටාපි කිව්වා චිල් කියලා හරි අටටාපි කිව්වා පල් කියලා හරි පල් ඊළඟට නමයට කිව්වා හරි කූ කියලා හරි ඔන්න බල කෝ දැන් දහය කියීන එකට අපි කිව්වා. ශිප් කියලා හරි ඔන්න ඔය ටික තමයි. යාලගේ මූලික පාඩන්ටික වෙන්න ඕනේ. හරි මූලික පාඩන් කරගඩුයා. ඉ ඊ සම්සා ඕ යොක් චෙල් පල් කෝිප්. හරි එච්චරයි. ඔන්න බලන්. ඊළඟට පාඩන් කරන්න ඕනේ මකක්දන්නවාඕද. සීය කියන එකට කියන වචචනේ. බක් කියන එකරි ද ඊළඟට දාහට කිව්ව වචනය චොන් කියන එක දහට කියන වචනේ චොන් ඊළඟට ද දහට අපි කිව්ව වචනය මාන් කියන එක හරි ඊළඟටවා පාඩන් කරන්න නොනම ගදද අපි කෝටි දහට කිව්ව වචනය හරි කෝටි දහට කිව්වාචනය ඕ හරි මෙන්න මේටික තමයි ඔයාලා මෙච්චර මේ පාඩන්ගොල සවිස්තරාත්මකව ඉගෙනගත්ත එකමදේ රි මෙතැනදි මමවාල්ට කිව්වා ගණනය කිරීමේ ක්‍රම දහයි ගුණාකාරයකට කොහොමද හරි දහය ගුණාකාරයකට කොහොමද ඒ අස්ථානයෙන් එකතු වෙන්නේ හරි ඒ අස්ථානයක තුළ සංග්‍යාවක් නිර්මාණය වෙන්න කියන එක හරි ඊළඟට දහය ගුණාකාර හැදෙන විදිහ මම යාලට කිව්වා ඔන්නඔය තියරි දෙක මතක තියාගෙන මේ සංඛ්‍යයාටික දන්නව න ඔයාට පුළුවන් මම මෙච්චර පාඩන්ගොල සංකඛයාාවල උගන්නපු ඔක්කොමටික තනිියල් ලන්න හරි ඔන්න කොරයානු භාෂාවේ ආශ්චර්රය කලා ගන්න ඔන්න ඕක හරි බලන් මෙතන වචනකීදවාට ගෙන ගැන්න තියෙන බලන්නු හරි මෙතැ න කොට දහයයි කොලාා දුලා ධාතුන දාහතරයි වචන දහතරං අපි කීයක්කගෙන ගත්ත ද කෝටිසිී යට ගෙන ගත්තා හරි කෝඩ සීර ගන් කරට ගෙන ගත්තා වච්චන දහතරං හරි තය නනේද ඔොන්න එතකොට වයාලට මම කියල දුන්නු සංඛ්‍යා ක්‍රම මතක් කරගෙන සංඛ්‍යයා රටාාවලට ලියලා සංඛ්‍යා හුරු වෙලා හරි බලන්ට ඇත්තරම ඉගෙන ෙන තියෙනවා වාලා වචන දාහතරයි ඒ වචන දාහතරෙන් තමයි වාල මේ සියලුම සංඛ්‍ය නිර්මාණය කරේ හරි හරි තෙවනනේද හරි එතකොට මෙතනින් හාට මමොයාලට කියන්නේ මේ චීනකමේට ගණනය කිරීම කියන සංක්‍ය හරි සංඛ්‍යයා යෙදෙන අවස්ථා පිළිබඳම් හරි දරුණන එතකොට වාලට මතද කියල් න්නු සංකයාටික හොඳර පුරදු පුුණු වෙෙලා වා අන්ඩ ඊලඟ පාඩමට හරි දැම්මතනින් එහට මමආල්ටු ගන්නන්නේ කොහොමද මේ සංකයා යෙදෙන්න්නේ කියන පිබඳව. හරි ඒ පිළිබඳුවාට ඇත්තරම දැනමත් තියෙන් ඕනේ මොකද සංඛ්‍යයායඉගෙන ගත්තට ඒ සංක්‍යයා යෙදෙන අවස්ථා වෙනස්සෙනවා කොරයාාවේ ගණය කිරරිම් දෙගක් තියෙන නිසා. හරි ඒ නිසා මතකතියාගන්න ඕනේ සංක්‍යයා යෙදෙන ක්‍රමමානුවත් හරි නැත්තං? අපි නො අවස්ථාවලට නොගැලපෙන සංඛාක්‍රමය උදාගත්තොත්ත හරි නොගලපීමත්තේ නොහරි එක නිසා මේ සංඛ්‍යාකමය යදෙන අවස්ථාමන්වාද කියනෙක බලන්්ඩයන් අපේ ඊළඟට හරි මෙතනදී මම භාවිතයන්ගෙන් ඉස්සල්ලම් මොවාල්ට කියන්නම් මේ චීන ගණනය කිරීම ක්‍රමය හරි ඉස්සල්ලම යෙදෙන්නේ කොහොමද කියන එක හරි වාලට මර කිව්වාගේ ඉස්සල්ලම මම කියදදි මකිවන හැරි මේ චීන කරනය කකිරීමේ දන්න කොහමද කොරයානු කරනය කිරීමේ දෙන්න කොඳකිල හරිගේ පලවෙනි කොටස ගණනය කිරීම පිළිබඳව තමයි අපි මේ කොටසෙන් කතා කරන්නේ ඒකයන්නේ ඔයාල කොරයාවිදි ගනිතය විෂයක් විදියට හදාරණ ෝනම් හරි වාලට ගනිත ගෙන ගඩ වෙන්නේ මේ චීන ක්‍රමයට සංක්‍යය ගැ ගඩුුවන්න චීන ක්‍රමයට හරි හරි මෙතනදී ගණනය කිරීමේදී අපි අහන දේවල් හරි එතකොට උත්තර දෙන විද්දිහ හරි ක්‍රමතියනවා හරි සංක්‍යාවත් එක්ක අප ප්‍රශ්නයක් අහණඩ පුලුවන්ට පේ හරි ඒක නිසා මෙතැන දි මංගවාල්ටෙක් පොඩිය යිඩියය ගත්න්නම් කොමද සංඛ්‍යා දාලා හරි සංක්‍යාවලින් අපි කොහමද ප්‍රශ්න අහන්න කියනෙ පිළිබඳව හ හරි මේ ප්‍රශ්න විමසීමත් එක්කම යාට මම මේ ගනත ක්‍රම ආශ්්‍රිතවතමයි මමයාලට මෙතනද කියලා දෙන්නේ කොහොමද සංඛා ගණනය කරන්න කියන එක පිළිබඳ මෙන්න මේ ගණනය කිරම් ක්‍රම හතර වාල දැනගෙන හිට බාම හොදරම ඇති මේ ූලික පාට මාලා වශයෙන් අපි ගත්තා හම හරි එතන නිහාට වර්ග මූල හරි ඒ වගේ දේවල් වපස්සරිය වර්ගමූල ඒ වගේ හරි පරිමාන ඒ වගේ දේවල් වාලට මේකට අදාළ වෙන්න මොකද සරල ගණනය කිරීමම් තමයි වාල බලාපොරොත්තු වෙන්නේ විභාගවලදී හරි ගැමරු ගණනය කිරීමම් බලාපොරොත්තු වෙන්නේ නෑ හරි ඒක නිසා හරි වාල මේටක දැනගෙනට බම් හොටම ප්‍රමාණවත් හරි එතකොට න ගණනය කිරීමේදී වාල් මතක තියාගන්ඩ ප්‍රශ්නා හන්ඩ පුළුවන් ගනිිත කර්ම ආශ්‍රෙන් හරි එතකොට දන්නවා ගනිිතකර්මකි වවාහම එකතු කිරීම අඩුකිරීම ඊළඟට ගුණකිරීම සහ බෙදීම කියන ගණතකර්ම හතර තමයි ප්‍රධාන වශයෙන් අපි මෙතැද සාගච්චා කරන්නේ ඊළඟට දශම සංඛ්‍යා කොහොමද කියවෙන්නේ දශම සංඛ්‍යයා ආශ්්‍රයෙන් කොහොමද මේ එකතු කිරීම අඩු කිරීම ගුණකිරීම සහ බෙදීම කියන ගනතකර්ම යොදලා අපිට ගණණය කිරීමම් නිර්මාණය වෙන්නේ ප්‍රශ්නෑහෙන්නේ කොහොමද ඒවට පිළිතුරු දෙන්නේ කොහොමද කියනක පිළිබඳව තමයි මම මෙ ඉදිරියට සාකච්ා කරන්න බලාපොරොත්තු වෙන්නේ හරි හරි එතකොට ගණනය කිරීමේදී. යාල දන්නවා අපි කීද කියල අප සාමාන්‍ය ගණනය කිරීමක දහන්නේ හරි කීයද එතකොට වාලට පශ්නාර්ථයක් විදිහට මෙතනදී හරි මෙන්න මේ ඔොල්මා කොපමන කියන එක හෙමනැත්ත කීයද කියන එක වාලගේ වචන මාලාවෙ තියෙන් ඕනේ ඔල්මා කියලා කියන්න අප ඔල්මා හරිද කියද එහමනත් ත කොපමනද කියන අදහස හරි කොප්ප මනද කියන අදහස වාලගේ මනසි තියෙන්න්න ඕනේ පශ්නයක් විමසන විටදී මෙන්න මෙහමෙන් නඕනේ හරි මෙතන තියන්න ඕනේ ඔල්මා කියනක ඔල්මා කියන ඔපමනද කියන අදහස එතකොට මේ ඔල්ම කියනක යාල ගන්නවනං වාචිකව හරි වාල මම කලින්කිවා ප්‍රශ්නාර්ථයක් එනකොට අපිට අර ඒයෝ ඒ යෝ කියලග අපට වේ කියීනක වේද කියලා පාච්චි කරන්න පුළුවන්ග ල වන එද කොට අපි වාචික වගත් ොත් මේ වාලට ගණඩ පුළුවන් ඔල්මා ඒ යෝ කියලා මෙතර හල කිරීමක් නැති නිසා ඔල්මයේෝ එතකොට අන්න කොපමන වේද කියලා වාලට වාචිකව ප්‍රශ්නයක් කෙනෙගේ විමසන්න පුළුවන්. ඔල්මයේෝ කියද හරි අන්න එහම අහන්න පුලුව හරි ඊළඟට ලිකිතව ගත්තොත් මේක යාට හන්ඩ පුළුවන් කෙනෙක්ගෙන් හරි ඒමනැත්තං අපි ස්ටන්ඩ මෙතරඩගේ ගැන අප ෞරවණනය භාෂාවෙන් ගත්ත මේක ලිකිතව අහන ප්‍රශ්න අහන් පුළුවන් ගෞරවනයව කතාගන්න කොට හරි එතකොට ඔල්ම කියනකට ඉම්නික්කා වේද කියන ලිකිිතම දාන්න පුළුවන් ඉම්නික්කා කියනක දාලා හරි ඉම්නික්කාද එතක මෙ හල් කිරීම තිනෝ නැද කියනෙ අපි බලන්නි නෑ හරි ලිකිතව මේ ඉම්නිදා ඉම්නිිකා කියනෙව දානකොට හරි මෙතන අපි වාචිකව ඒෝ ඒයෝ කියනක දානකොට තමයි මෙතන දී අපි හල්කිරීම ති නොද නද කියනක බලලා ඒ අදාළතනට ඒක දාන්නේ හරි තනනේද උන්නේ විදිහ තමයි එතකොට ප්‍රශ්නාර්ථයක් විමසෙන්නේ කීයද කොපමන වේද හරි තැකනේද. දැ අපි ලිතවටත්ොත්තම අපි කියයද කියලා හැනනිල කොපමන වේද කියන තමයි ප්‍රශ්නයන්නේ හරි හැබැයි මෙතනදී කොපමන වේද කියනවට වඩා කීයද කියන? ප්‍රශ්නය අපි සරලව වාචිකව නිසා අහඩ පුලුව හැරි ඒක නිසා ඔන්න ක්‍රම දෙක මතකතියාගන්න අපි කොහොමද ගණනය කිරීම පිල්ලිතුරක් අහන්න කියන එක හරි ඊළඟට ගනිත කරමයක් අපි කියලා. ඉදිරිියෙන් සංක්‍යත්තක්ක ඔල්මයෝ කියත් වාල්ඩ පුළුවන් ඒ ලඳහා උදාහරණය කෙලින්ම උත්තරය දෙන්න හරි දෙවනනේද හරි අපි ඊළඟට මේ වගේ පොඩි වචනයක් තියෙනවා මොත් කියලා හ මොත්රි මොත් කිය මෙතන ද මොත් කියලා මෙතන කියන්නේ අපි කොපමණ කියන එක හරි කීයද හරි කොපමණද කියන අදහස තමයි හරි කොපමනද කොපමනද හැබැයි වාලමතක තියාගන්න මේ මොත් කියන එක අපට යෙදෙන්නේ ගොඩක් වෙලාවට ගණනය කිරීමේ පදයක් සමඟ හරි මොත්චී කියල දැම්මෝත් වෙලාව කී යද කියලා යදෙන්නේ හැරි මොත් ගේ කියලා දැම්මොත් කීයක්ක්ද කියලා යෙදන්නේ ගණනය කිරීමකදී තියෙන ගේ කියලා කියන්න අපි ගන්න ගණනය කිරීම සඳහාගන්න ගණනය කිරීමේ නාමයක් හරි ඒ නිසා ත්තක් තම ොඩා ක ලාරම මොත් කියනක දන්නන්නේ මොද්ගෙසයෝ කියත් තියෙනවාද ඉට චිගම් මෝෂයෝ දැම් වෙලාව කියද අන්න ඒ වගේ වෙලාවක තමයි මෙතනද මොත් කියනක අපි ප්‍රෝජනයට ගන්නේ සාමාන්‍ය ගණනය කිරීමද අපි පිල්ලිතුරු බලාපොරොත්වේ නොනම් එතන ද අපි ගන්නේ ඔල්මයේයෝ හරි ඔල්මා ඉම්නෙක්කා කියන කොටස් දෙක හරි ඕෝග මතකතියාගන්න ඕනේ හරි ්‍රාමවල ම යාටලින් කියල දුන්නු කොටස් දෙගක්ම තමයි මෙතනද ප්‍රශ්නනාර්ථ පදිත්ත එක්ක සම්බන්ධ වනේ හරි ඒක ගැටලුවක් නෑ හරි හරි අපි අං ඊළඟ කොටසට මං මෙතනද වාට කියන්නං එකතු කිරීමේ ප්‍රශ්න හැදන විදිහ සහ හරි කොහොමද ඒකට පිල්ලි තුරක් දෙන්නේ හරි ප්‍රශ්න හැදන විදිහ සහ කොහොමද ඒකට පිළි තුරක් දෙන්න කියන සංකයා ආශ්්‍රිතව අපි මෙතැදි කරන්නේ අතරම ගණනය කිරීමක් කොහොමද කියවන්නේ ඒ ගණය කිරීම කෙනක්ගෙන් කොහොම දාහන්න ඒකට පිතුර කොහොමද දෙන්න කිය එක හරි ඔන්න බලන්න හරි මම වාලට උදදාහන්න ගත්තොත් සරණ උදාහරණ මගන්න හරි ැරුම් උදාහරන මගන්න ොකද වාරද සංකයක් පිබඳ දන්නවා අඩ පුළුවන් ඕනම සංඛ්‍යාවක් ක එතරන දාලා මේ ප්‍රශ්නය හදාගන්න හරි ඔන්න බලන්න මම සරලම ප්‍රශ්නයක් ගන්නවා හරි මේ ඉස්සල්ලම මතවදයක් කියන්න විශේෂ දෙයක් මෙන්න මේ එකතු කිරීම කියන සංකේතට අපි කියනවා හරි තෝහගි කියලා තෝහගි රි තෝහගි කියලා කියන අප එකතු කිරීම කියන සංකේතට හරි හැබැයි එකතු කරනවා කියන්න අපි කියනවා තෝ හදා කියලා හරි තෝ හදා ඒක අපිට අර ක්‍රියාපදයක් විදිහට ඕන මස රෝපයකට වෙනස් කරන්න පුළුවන් එකතු කරනවා තෝ හේයෝ වර්තමාන කාලවාචික තෝ හෙස්සයෝ අතීත කාලවාචික හරි තෝ හම්නිදා වර්තමානකාල ලිකිත තෝ හෙස්සම් නිදා අතීත කාල ලිකිත ඒ විදිහයට ඕනමාකාරයකට මෙන්න මේ ක්‍රියාපදය වෙනස් කරන්න පුළුවන්. හරි එතකොට වාල මතක තියාගන්න මේ දා කියනෙක් අයින් කරලා ක්‍රියාපදේ මෙතන්ට ගී කියන එක දා පොහම එක නාම පදයක් බවට පත්වෙනවා එකතු කරනවා කියන එක එකතු කිරීම කියලා මෙතන කියවෙනවා හරි ඒ හොඳර මතක තියාගන්න ඒ පොදු ලක්ෂණයක් මෙන්න මේ ගනිත කර්මවල හරි ගනිිත කර්මවලද මෙතන වාල්ඩක් තියන එකතු කිරීම කියන ගනිත කර්මේදී හරි එකතු කිරීම කියන සලකුණ කියවෙන්න එතකොට තෝහගි කියලා එකතු කි එකතු කරනවා කියන ක්‍රියාවලියට කියවෙන්නේ තෝ හදා කියලා හරි හරි දැන් දන්නවා එකතු කරනවාට කියන්න මොක්ද කියලා ඔන්න බලන දැන් මම ලියනවාලට ප්‍රශ්නයක් හරි පහ එකතු කිරීම තුන කීයද ඔන්න ප්‍රශ්නය නිර්මාණය වෙන වි මෙතැන දවානදන්න ෝොදැන් ඕ කියලා කියන්නේ පහට හරි එතකොට තෝහගි කියලා කියන්නේ එකතු කිරීම තෝහගි තුනට අපි කියනවා සම් කියලා හරි සම් අන්න ප්‍රශ්නාර්ථයනකොට වාට වාචික වහනුව වනං ඔල්ම ඒයෝ කියලා හඩ පුළුවන් එහෙම නැත්තං ලිකිතබොයා මේ ප්‍රශ්නය හනුව වනං ඔල්ම ඉම්නෙක්කා කියලා හන්න පුළුවන් හරි මෙතැන ගන්නාම් වාචිකව උල්මා ඒයෝ කියලා හරිඔල්ම හරි ඔන්න එතොට එතනදී අපි ප්‍රශ්නය හපුයිද තෝහග සම් ඔල්මයෝ කෙනග හන්න පුලුව ඕතෝහග සම් ඔල්මෝ පහ එකතු කිරීම තුන කියද අන්න දැකෙනකට උත්තර දෙන්න පුළුවන් මෙතන රි උත්තරේ විදියට අරගෙන. හරි ඔන්න දැමතන උත්තරේ අටයි කියලා යාලට නො හරි අන්න උත්තරේ දෙෙන්ඩ පුළුවන් දැන් පල්හරි පල් පල් කියන්න අටයි හල්කිරීම තියෙන නිසා වාල දන්නවා මෙතන ඒයෝයි ඒ යෝදදිී ඒයෝ කියන එක තමයි එන්නේ මෙතන හල් කිරීම තියන නිසා එතකොට මේ කනවා පරි ඒයෝ කියලා හරි පරියේයෝ දැකනෙද එහම නැත්තං. ඔයා මෙතන ප්‍රශ්නයහොත් එහම ඔොල්ම ඉම්නික්කා කියල දාලා ලිගිතබ වාට මෙතන උත්තරේනවා පරිඉම්නිදා කියලා හරි ඉම්නිදා කියනක දාලා එතකොට ඉම්නිදා කියනක වෙනස් වෙන්නේ නෑ මෙතන හල්කිරීම තිබ්බ කියලා. හැරි හල්කිරීම නෑ කියලා වෙනස්වෙන්නෙ නැෑ හරි ඔක්කොට මෙ එන්නේ ඉම්නිදා කියනක. එතකොට පරිම් නිදා කිය මෙතන යාඩ උත්තරේ දෙන්න බපුලුව. හැ හමැත් ඔන්න බලන්නට තවක්‍රමයක් මංවාටගේනවා. හැරි දැ මේ පල ප්‍රශ්න මංගත්උදහරනය හරි මෙතන තියන්නේ දවාලට පයනවා පලවෙන් නිරම තියෙන්නේ ප්‍රශ්නය හරි මෙතන තියන උත්තරේ හරි ආන්සේක දැන් අපි ප්‍රශ්නය කියවනවා සම්පූර්ණෙන් උත්තරත්තෙක්ක හරි දැන්කෙනෙක් මෙහ මැහුවෝත් බැරිවිවෙලා හරිවාට මේ විදිර උත්තරේ විතරද දීලලා ෂේප්ෙන්දත් පුලුවන් හරි හැබැයි අහපු ප්‍රශ්නය තෙක්ක රිපිට් කරලා උත්තරේ කිවොත් පහ එකතු කිරීම තුුණ අටයි කියලා හරි පහ එකතු කිරීම තුන කියන්නේ අටයි කියන එක කිව්වොත් හරිවායාල මෙතැන්න භාවිතා කරන්න ඕනේ න් නන් කියන ග්‍රමයක හරි කියන්නේ කියන අදහසතනයන්නේ හරි සමානලකුණට එතන අපි ගන්නේ න්නන් කියන එක මතක තියාගන්න ඔන්න බලන ම මේ ප්‍රශ්නය උත්තරෙත්තක්ක එකවාකල් ලේනවා අන්නන් කියනෙක භාවිතා කරලා හරි ඔන්න බල ඕ තෝහගී තෝහගී සම්රි ඕතෝහ සම් හලිකිරීම තියනෙන නිසාම තැන්ඩ මමදානවා කියන හරි ඕතෝහගේ සමන් හරි තුන කියලා කියන්නේ අට කියලා අප මෙතන හරි අට කියලා මෙතන පල් කියන එක හල් කිරීම තියන්නේෙ සා මෙතන අපි දානවා ඒයෝ කියලා ඒයෝ කියලා එතකොට අටයි කියලා අපිට කියන්න පුලොක් හරි පහ තු කිරීම තුුණ අටයි කියලා හරි හරි එතකොට මේකේ හරි මෙතන පොඩි හරි ස්පෙලිංග ස්ටේක්ක අ තියනවා මෙතන හරි මේක මෙතන වාල හදාගන්න නොන එක හරි මෙතන දී මෙන්න මේ ත කියන අක්ෂර එකයි මෙතනට එන්නේ හරි අපි එකතු කිරීම ගැන කියාද හරි මෙතන දී ඔොම තෝහගේ කියලා හරි මෙතනදිත් තෝහග කියලා මෙන්න මේ විදියට එක තයනක් කියන්න ිත්තව තයන දාන්නපා එතන වරදිනවා හරි එක නිසා ඔන්නෝමලියයාගන්ඩ තෝහගේ කියලා හරි හරි එතකොට ඔයාල දන්න ෝොදැම් මෙතනදී අපි ඉගෙන ගත්තා එකතු කිරීම කියලා කියන එකට තෝහගේ කියලා තෝ හදා කෙලෙකුව එකතු කරනවා කියලා කියන්න එකොට ගනිතකරමේ කොහොමද ප්‍රශ්නය හෙන්න කියලා අපේ ඕ තෝහග සම් ඔල්මායේයෝ කියලත් කිව්වා ඉළඟට පරියේයෝ කියලා කිව්වා අප අටයි කියලා කිය අද්දී හරි උත්තරය විදිට සර්ලව ඊළඟට අපි ගනිත කරමය සමඟ උත්තරය විදිට අපි අට කියනක කිව්වා ඕතෝහගී සමන් පරියේයෝ කියලා හරි පහයකතු කිරීම අට හයගතු කිරීම තුන කියන්නේ අටයි කියනක තමයි ඔන තිය හරි න් කියනක දාන්නේයි මෙතන බැරිවෙලා හරි තනිියන්ක අතිබුණු සාකල තිබුණුත් හලකිරීම නැතුව මෙතැන්ට අපි දාන්නේ නන් කියලා හරි ඒත් මතක තියාගන්න ඕනේ හරි ඔයන්නන් කියන එක මේ සමාන ලකුණන මෙතැනදි කාවවෙනවා හරි කියන්නේ අටයි කියනක හරි තන හරි අපිං ඊළඟ ගන්ත කර්මයට මෙතනදී මේ ගනිත කර්මයට අපි කියනවා හරි අඩු කිරීම කියලා කියද අපි කියනවා මෙතනදී හරි පයනු දෙකක් මෙතන එ්ඩෝනේ හරි ඒගල්ලා පේගි කියලා කියනවා අපි අඩු කිරීමේ ලකුණට කියන හරි රින ලකුණට කියන නම හරි පෙගි අඩු කිරීම මෙතන ද වාලමතක තියාගණ්ඩ අපි මේ විදිනම දිත්ව පයන්ද ලේලා හරි ඒදා කියලා කියන්නේ අඩු කරනවා කියන ක්‍රියාපදය හරි එතකොට වාට පේනවාම් මෙතන දා කියනෙක අයිංගලා ගී කියන එක ඇවිල තියෙන්නේ ඒ නාමපදයක් බවට පත් කරන්න හරි දා කියනෙක අඉංහල ඇවිල්ලතිෙනවා ගී කියන එක තේවානේද එතකොට අඩු කිරීම කියලා නාමපදය හැදිලතියෙන එන්නේ විදිහයි හරි මං මෙතදි ගන්නම් කලින් වගේ මුදාහරණයක් හරි ඔන්න බලන් මම මෙන පලිින් පශ්න විදර මංවාල ගන්න හරි පදදාාන් ප්‍රශ්න දිීර ගන්නවා පහලව. හ දංවාල දන්න පහලකට මොක්ද කියන්න කිෙල ශිබෝ. රි හ රින කියීන එකට අපි ගන්නවා. අඩු කිරීම කියන සංකේතර අපි කියන්නේ. පැගි කියලා. පැගි. හ පැගි චිල් හතයි. හරි සමානයි. හරි කියද. හරි. හරි එකට අපට කියන පුළම් පල් කියලා ඔන්න බාන දැන් ප්‍රශ්නය හැදන්න කොහොමද කියලා හරි මෙතන අපි ගන්න අප පලවෙනිරම ප්‍රශ්නය හැදන විදිහ හරි ීබෝ හරි මෙතන තියන්නේ සිබෝ පහළව ඊළඟට අපි ගන්නවර අඩු කිරීම කියන පෙගි කියන රේනලක්කුණට කියන නම අඩු කිරීම මෙතන හත කියලා අපි කියන්නේ හරි චිල් මෙතනති මංගන්නවා ඔල්ම ඔල්මා ලිකිතවමන් මෙතන ගන්න ඉම්නිික්කා කියලා ඉම්නි ඉනික් එතකොට ශිබෝපැගේ චිල් ඔල්ම ඉම්නිික්කා එතකොට පහල් වඩු කිරීම හත කියයද කියලව ඇහවේ ම උත්තර කියන්න පුොන් ට හරි ආන්සකට යද්දී. හරි පල් කියනක දාලා රි ද ඉම්නික්කා කියල හලති නෙකොට ලිතව උත්තර දෙන න හොුණයි. එතකොට පරිම්නිදා හරි ඉම්නිදා කියන ලිකිතව වේ කියනෙක දාලා උත්තර දෙන්න පුළුවන් අට වේ කියලා. ඊළඟට මමාරුයාලට කලින්කිව වගේ ගනිත කර්ණමය සමඟර. කොහොමද පිළිතුරත් එැක්කම අපි කියවන්නේ කියන එක ගණ්ඩ පුළුවන් මෙන්න මෙහෙම හරි ඔන්න බලන්න හරි ිබෝ පැග හරි ිබෝ පැග කියද තියනෙ චිල් හරි ඔන්න බලන්න චිල් කියනගෙත් හල් කිරීම තියන නිසාපි මෙතන්න ගන්නවා න් කියන එක හරි චිරන් එතකොට ශිබෝපෙගී චිරන් උත්තරේ අපිටනවා පල් කියලා පරිම්නි පරිනි පරි. ශිබෝපැගී චිරන් පරිම්නිදා ඔන්න න් කියන එක. හරි අපි මෙතන භාවිතා කල්ලා සම්බූර්ණ ගන්තකරමය පිළිතුරත් එක්කම අපි ප්‍රකාශ කරන්න පුුවන් මෙන්නම ආකාරයට හරිනේද. රි එතකොට මෙදනත් වාල ඉගෙන ගත්තා හරි රීන හරි අඩු කිරීම කියන ගන්තකර්මය කොහොමද අඩු කිරීමට මොකද අපි කියන්නේ පෙගි කියලා අඩු කරනවාට කියන්න පෙදා කියලා එතකොට ගණතකරමය කොහොමද ප්‍රස්නනාර්ථය විදිහට එන්න කියලා අපි කිව්වා කෙනෙගෙන් අහනවනම් වාගෙන් අහනවනම් කවුරු හරිවාට හැන විදිිය ප්‍රශ්නේ හරි සිබෝපෙගේී චිල් ඔල්මායෝ හරි නැත්තං ඔල්මයිම් නික්කා කියලා කියන්නත් පුලුව ඒ එකොට ඒ උත්තර විදිියට ෙටි උත්තරය අදන්න න පරිම් නිදා කියලා කියන්න පුළුවන් හෙමනැත්තංම් අහපු ප්‍රශ්නයට ප්‍රශ්නෙත එක්කම උත්තරේ සම්බන්ධ කලා අපට කියන්න පුළුවන් ශිබෝහැග ශිල් න් කියනෙකදපුහම චිරන් කියලා මෙතන කියවෙන්නේ හරි පරිම් නිදා කියලා කියන්න පුළො හැරි දෙෙවානේද ඔන්නොයා කාරයට වාල මේකොට සෙත් පුළුවන්නං වාල ගනතකර්ම පහක්වත් ලියලා හරි අඩුම ගණතකර්මම් පාක් දායක් වගේලියන්න ලියලා මේ විදිහටම ප්‍රශ්නාර්තයට ඒක පිළිතුර සහ ප්‍රශ්නය සහ පිළිතුර එකට කියවෙන වි ගන්තකර්මය ලියල බලන්න එතකොට වාට තේරෙයි කොහොමද මේ ගණතකර්ම පිළිබඳව ප්‍රශ්න නිර්මාණය වෙන්න සහ පිළිතුරු අපට දෙන්න පුළුවන් කියනක හරි අපියං ඊලා ගන්නත කර්මයට හරි මෙතනදී ලටම මම කියන්න ඉස්සල්ලම ගුණකිරීම සඳහා අපි කියන හරි නාම රි තමයි කොප් හගි කියලා කියන්නේ රි කොප් හග ගුණකිරීම කියන එක හරි කොප් හදා කියලා කියන්නේෝ හදා කියලා කියන්නේ ගුණ කරනවා කියන ක්‍රියා පදය රි එතුට මේ හදා කියන එක දාඉංගලා තමයි මෙතන ගිය ඇවිල්ලා මෙතන නාම පදේ බවට පත්වෙලා තියන්නේ ගුණ කිරීම කියලා හරි හරි මෙතනදීත් මමයාලට ගන්නත කරමයක් කරගෙන පෙන්න්නන්නම් කොහොමද මේ ගන්නත කර්මයට අනුව ප්‍රශ්න නිර්මාණය වෙන්නේ පිළිතුරු දෙන්න සහ ප්‍රශ්නයක්ත් සමඟ උත්තරේ කොහොමද අප පිළිතුර කියවෙන්න කියන එක හරි ඔන්න බලන් හරි ප්‍රකාශනයක් විදට හරි මෙතනද මම ගන්නම් පහ හරි ගුණ කිරීම සමානයි වාල දන්නවා පහලවයි කියලා හරි මෙතනදී ල ප්‍රශ්නය හන වනක් දන්නවා දැන් පහට කියන්නේ ඕ මෙතන කොප් හගි කියනගෙන් ඕනේ ගුණ කිරීම හරි කොප් හගී ගුණ කිරීම මෙතන තුනට අපි කියනවා සම් කියලා හරි ද ලහද්දී වාලට ප්‍රශ්නය නවා මෙතනදී හරි ඔල්ම කියන එකත් එෙක්ක හරි ඔල්ම කියන එකත් එක්ක මෙතනදී වාලට එනවා හරි ලිකිතවම අම්මතනත් ගන්නම් ඔල්මා ඉම්නිික්කා කියනක හරි ඔල්ම ඉම්නිික්කා හරි ඔල්ම ඉම්නිික්කා කියද කොපමනවේද කියන ගොයහන්න හැරි ොප්හගේ සම් ඔල්ම ඉම්නිික් ඔන්න වාලඟ හනු ප්‍රශ්න දැන්වාල් පුළුවන් මේ ප්‍රශ්නයට කෙටි පිළි තුරක් දෙන්න කෙලින්ම පහලවයි කියලා හරි එතකොට වාල ධන්නවා පහළ වට කියන්නේ ශිබෝ කියලා ඒකට අපි ධනවා ඉම්නිදා කියන වේ කියන කොටස හරි ඉම්නිදා ශිබෝ ඉම්නිදා හරි පහල බයි ඊදඟට මෙ මවාල කියන්නම් ඊලාං ක්‍රමේදී ප්‍රශ්නය සමඟ උත්තරය කියවෙලා ප්‍රකාශනයයක් විදිට කොහොමද කියවෙන්න කියන එක හරි ඔන්න එහමනැත්තං සවිස්තරව පිළි තුරක් දෙන්න කොහොමද කියන එක ඔන්න බල හරි මෙතනදී වාලට ම මෙතන්න ගන්නම් මේ ප්‍රශ්නය කියවෙනවා ඕගොප්හගීරි කොප්හගී හරි සම් සම් කියන එක එත්තු ආල්ට පේනවා හල්කිරීම තියෙන නිසා මෙතන්ඩ අපිදාන්නේ අන්නන් කියන දෙකෙන් න් කියන එක මෙත හල්කිරීම තියෙන නිසා හරි එතකොට මෙතන වාට කියවනවා සමන් කියලා සමන් රි සමන් කියද උත්තරේ වෙන්නේ ශිප් ඕ කියනක වාඩ කියවනවා අශ්ිබෝ හරි ඉම්නිදා කියන එක මෙතන්ඩ යනවා වේ කියන එක ඔන්න බල එතකොට වාල ප්‍රශ්නත් එක්කම පිළිතුරු දෙන්න පුුවන් ඕකොප්හාගේ සමන් ශිබෝ ඉම්නිදා හරි ඒක කියන්නේ පහගුණ කිරීම තුන කියන්නේ හරි සමාල්ලකන වෙනුට අපි දානවා අන් කියන එක පහලවයි කියලා හරි ිබෝ ඉම්නිදා කියලා කියන්නේ පහළව වේ කියන එක හරනේද එතකොට මේකොට සැත්තුවාල ගෙන ගත්තා එතකොට ගුණකිරීම සම්බන්ධ ප්‍රකාශන කොහොමද කියවෙන්න කියන එක. ගුණ කිරීමට අපිකිවා කොප්හගේ ගුණ කරනවා කිය අපිකිවවා. කොප්හදා ඊළඟට අපි ගන්නත කර්මය කොහොමද අහන්න කියනක බැලුවවා හරි ඕ කොප්හගේ සම් ඔල්මයිම් නික්කා ැ ඊළඟට කෙටි පිරිිතුරක් අපි දුන්නා ශිබෝයිම් නිදා කියලා පහලබයි කියලා. ඊළඟට ඕ කොප්හග සමන්. ිෝයිම් නිදා කියලා අපි ප්‍රශ්නය සමඟ පිළිතුර ප්‍රකාශනයක් විදියට අපි දුන්නා හරි විස්තරාත්මකව අපි පිළිතුර දුන්නා හරි හරි ඊළඟට අපි අම ඊළඟ ස්ලයි්කට හරි ඊළඟකේදී වාල්ට පේ නො මෙතන තියන්නේ බද හරි බෙදීමට අපි කියනවා නනුගී කියලා නනුගී කියලා කියනවා අපි බෙදම කියන මෙන්න මේ සංකේතට අපි කියනවා නනු ගි කියලා ඊළඟට අපි නනු දා කියලා අපි ගන්නවා මෙතනදී බෙදනවා කියන ක්‍රියාපදය හරි ඒ ක්‍රියාපදේ මේ දා අයිංගවෙලා මෙතන ගී කියන එකතු වෙලා තමයි බෙදීම කියන නාම පදේ හැදිලා තියෙන්නේ හරි හරි මෙතනදත් මම වාලට ගන්නම් ගණත කර්මයක් මෙතන මම ගන්නවා විසි පහ බෙදීම පහ හරි එතකොට වාල්න උත්තරමකක්ද පහයි කියලා හරි ඔන්න බල මම දැන් ප්‍රශ්නය හන්ඩයන්න ඔන්න බල හරි ප්‍රශ්නය කොහොම දැහෙන්නේ ඔන්න ඊශිප් ඊිබෝ හරි විසි පහ අපි කියනවා ඊිබෝ බැදීම කියන එකට අපි ගන්නවා නනුගි කියලා නනුගී ඕ පොල්මා රි කොපම වේද කියලා ගණඩ අපි ගන්නවා ඉම්නික්කා කියනක හරි ඉනිොල්ම ඉම්නික්කා රි කොපමන වේද කියන එක එතකොට වාල්ට මෙසැනින් පේවා ඊිබෝ නනුගී ඕ ඔල්මයින් ම ඔල්මයිම් නික්කා හරි කියල තමයි මෙතන කියවෙන්න එතකොට පිළිතුර වාලට කෙටියෙන් දෙන්න පුළුවන් ආන්සේක ඕ ඉම්නිදා කියලා ඕ ඉම්නිදා ඕෝ ඉම්නිදා කියලා ඕ ඉම්නිදා ඊඟට මෙතනදී මමවාලට මේ ප්‍රකාශනයක් විදදිටහෙම නැත්තා සවිස්තර පිල්ිතුරක් විදියට හරි සවිස්තරෝ මමට කියලා පෙන්න්නම් ප්‍රශ්නෙත් එක්ක උත්තරේ කොහොමද වෙන්න කියලා ඔන්න දැන්වාට මේ ප්‍රශ්නය ඊිබෝන් අනුගී ඕ ඔල්මයිම්නිික්කා කියන එකට පිළිතුර වශයෙන් මේ පිළිතුර දෙන්නත් පුලුව. ඕයයිඉම නිදා කියලා කෙලෙම දෙන්නක් පුළුව හමනැත්තම් කෙනෙක්ට මෙහෙමකි අන්නත් පුලුව ඊෂිබෝ නනුගී ඕ දැම් මෙතන හල් කිරීමක් නැති නිසා අපි මෙතරන දාන්නේ නන් කියන එක හරි ඕනන් හරි එතකොට පිල්තුරමෙන්ටමකක්ද ඕ ඉම්නිදා හරි ඕ ඉම්නිදා හොන්න බලයි හරි එතකොට වාල් මෙතන තියනවා ඊශිබෝ නනුගී ඕනෙන් ඒ කියන්නේ විසි පහ බෙදීම පහ කියන්නේ එම නැත්තාම් පහ සමානයි කියන මේ පිළිතුර ඕයිම් නිදා පහ වේ හරි වේ කියන එක හරි පහ වෙනවා කියන එක හරි හරි එතකොට ඊශිබෝ නනුගේ ඕනෙන් ඕයිම් නිදා කියලාබට කියන්න පුළුවන් හරි ඊළඟට අපේ බලමු දශම සංඛා කොහොමද කිය වෙන්න කියලා හරි දශම සංඛ්‍යාවලට යදදී අපි දශම සලකුණට අපි කියනවා චොම් කියලා හරි දශම සලකුණට අපි කියනවා තිතට දශම තිත කියලා අපි කියන්න හරි ඒකට අපි කියනවා චොම් කියලා දශම කියන එක එතකොට උදාහරණයක් වශයෙන් අපි ගත්තොන් එයිත් දශම පහ කියලා අපි කිව්වොත් වාට මේ සංක්‍ය දෙක කියවෙන විදි කොහොමත් දන්නවා හරි එකට අපි කියනවා ඉල් කියලා දශමතිතට අපි කියනවා චොම් කියලා පහට අපි කියන්නේ ඕ කියලා හරි එතකොට ඉල් චොම්මෝ කියලා කියනවා ඉල් චොමෝ එකයි දශම පහ කියනකට ඊළඟට බිින්දුවයි දශම කියලා අපි ගත්ත ට මංකිවා ගන්නය කිරිම්බලදී මේ බිින්ඳුවට ගන්න අපි යොම් කියන එක යොම් මෙතන ති දශමතිත අපි කියනවා චම් කියලා චොම් කියලා අප කියවා මෙත දශමතිතට චොම් මෙතන ඉල් කියලා ගත්තොත් අපි බිදවර්ශම එකයි කියලා කියවෙන්නේමල් කියලා කියවවාමල් හරි.1 බින්ර්ශම එක පොන්න බලන්න දැන් වායාලට සුල්ලු ගණනය කිරම් මෙෙන්ඩ පුළුවන් අර අපි කලින් ගෙන ත්ත ගනත කර්ම යොදලා හරි ඔන්න බලන් වල් එඩ පුළුවන් මෙන්න මෙහෙම යොංචොමෝ තෝහගේ යොං චොමෝ හරි ඔල්ම ඒෝ කිය හන්න පුළුවන් හරි ඔන්න බලන්න හරි දැන්ඒ ගණය කිරම් පිබඳු වාල්ඩ ම වැඩි දුර මෙතැ කියන්න න්න මොකොද මම මේ ගනත කර්ම ටික වාල් ඉදිරිිය කලින් කියලා දුන්න හරි මෙතැනති මංවාට කියව්වේ මේ දශම සංක්‍යාව නුත් වාලට ගණන් හැදන්නට පුුවන් කියන එක හරි එතකොට දශනමෝ පහයි දශම පහයි එක හැදන්නේ කොහොමද කියන එක වාලට මෙතන පැහැදිලි ඇති. යොංචොමෝ තෝහගී යොංචොමෝ කියලා ගන්නේ ඉල් කියලාප කියනවා හරි එතුකො මෙතනත් වාලට සමාන් ලකුණ වෙනුවට න්නන් කියන දෙකෙන්කක් දාන පුුවන් මෙතන යොංචොමෝ තෝහගී, යොංචමෝ නන්ඉ ඒයේ යොහෙම නැත්තං ඉරිම්නිදා කියලා දාන්න පුලෝ හරි එක වේ කියලා තෙනේද ඊළඟට තව විශේෂ දෙයක්තියන දශම සංඛ්‍යයක් කියවදදී මෙහෙම දශම සංක්‍යාවක් තියනවා කියලා හිතන්නුු හරි හරි මෙම දශම සංක්‍යාවත් තියන මේ බින්ද වටනාකමක් ඇත්ත නෑ හරි එක නිසා ඒක අපටවැඩන්න හරි ඔොගේ සං්‍යාවක් කල තන් මෙතන ඕන තරම් දශම සංඛ්‍යා ගොඩක් තියනවා. හැබැයි යාල දැනගන්නන දශම සංඛ්‍යාවෙන් මේ පැත්ත තියෙන ටක සිංහලවලින් කියවුණ වගේම. විස්සි පහ කියල කියවන්නේ මේටක කියවන්න අපබි එකින් එක හරි එතකොට මෙතනද රි ඉචොම්ඊ ඕ කියලා තමයි මෙතනද කියවෙන්නේ. ඉල්චම්ඊඕ දැකනේද. එතකොට එක්කයි දශම දෙකයි පහ කියලා කියවෙන්නේ ඉල්චොම් ඊෝ ඉල්චොමෝ හරි ඔන්නය විදියට කියවෙන්නේ. ඉල්චම් ඊෝ. තෙරුණු අනේද ඔන්නඔයාආකාරයට තමයි එතකොට දශම සංඛ්‍යාවලට කියවෙන්නේ ඔය සරල අදහසත්ව යාලගේ මතගේ රඳවගන්න කොහොමද කියවෙන්න කියනක පිළබඳව. මේක එච්චරම අපට සාකච්ඡා කරන්න විශාල වශයෙන්දයක් නෑ කද ගනිතකර්ම පිළිබඳව සම්බන්ධ විදදි තමයි වාට පිළිබඳව ටිකක් හිතල බල තියෙන දැ ගනත කර්මවාල දන්නවා එතකො දශම සංක්‍යත් යෝද ගනත කර්මටික් වාල ලේල බලන් හරි එතකොට වාඩ වැටවිෙනවා කොහොමද මේ දේවල් කියවෙන්න කියනක හරි එතකොට මෙතනින් මමවාලට කියල දුන්න සංක්‍යයා සහ පලවෙනි සංක්‍යයාාවල යෙදීම විදිහයට ගනත කරම හරි ගනතය ගණය කොහොමද කරන්න කියනක කොරියයාදු යාලා ගනතය විශක්ක දේ ධාරණන න කොහොමද ගණතය හදාරන්නක ඒනක පිළිබඳව ර හරි අපි ඊලං කොඩසිං කරන්න බලාපොරොත්තුවෙන් වාලට මාස දින පැවසම් පිළිබඳව මේ චීන ක්‍රමයට ගණය කිරීම යොදාගෙන කොහමද කරන්න කියනෙ පිළිබඳව තමයි සාකච්චා කරන්න බලාපොරොත්තුව ඉන්නේ ඒනම් අපි අදර මේ පාඩමෙන් සමුගන්නවා 안녕히 계세요.